පසුගිය අවුරුදු දෙකක් විතර කාලයක් තිස්සේ අපි උත්සාහ කළේ ආර්ථික ස්ථායිතාවයත් ඒ වගේම ණය තිරසාරභාවයත් ළඟා කරගන්න. විශේෂයෙන් මේ වාණිජ ණය හිමියන් සමග ඇති වුණු එකඟතාවයත් සමග. ලංකාවේ ආර්ථික ඉතිහාසය තුළ ඇත්ත වශයෙන්ම ඉතා වැදගත් සංදිස්ථානයක් වෙනවා. මොකද මේ තුලින් අපේ රටේ තියෙන අර බංකලොත්භාවය අවසන් කරන්නට. ලංකාව මේ දක්වා තිබුණු අර ප්‍රාග්ධන වෙළඳපොළට තිබිච්ච සීමාකම් මේත් එක්ක නැති වෙනවා. ඒ වගේම අපේ විනිමය අනුපාතයන් සහ මහ බැංකුවේ විදේශීය සංචිත ස්ථාවර කරගැනීමට අවශ්‍ය ශක්තිය ලැබෙනවා. ඒ වගේම ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතන මේ දක්වා අපේ ශ්‍රේණිගත කිරීම අන්තිම පහළට ඇදලා තිබුණු අවස්ථාවක එය ඉදිරියට ගෙන යාමට අවශ්‍ය කරන මූලික කොන්දේසියක් සැපිරෙනවා. මෙන්න මේ කාරණා නිසා ඇත්ත වශයෙන්ම මේ ණය ප්‍රතිව්‍යුහගතකරණය නිගමනයකට පැමිණීම ඉතාමත්ම වැදගත් කාරණාවක් වෙනවා. අපිට තියෙනවා අභියෝග කීපයක්ම ජය ගන්න. පළවෙනි එක මේ ලබාගත් ආර්ථික ස්ථායිතාවය සහ ණය තිරසාර බව රැක ගැනීම අපට අවශ්‍ය වෙනවා. අවුරුදු 75ක ඉතිහාසය තුළ ලංකාව බංකොලොත් බවට පත් වුණේ 2022. 100 දවසේ අපිට ආරංචි වෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියනවා ISBM නැත ස්වරිත බැඳුම් කර ණය හිමියෝ එක්කගත් ණයවල ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ අරමුදල ප්‍රකාශ කරනවා. ඔවුන්ගේ ප්‍රතිපත්තිත් එක්ක මේක සමපාත වෙනවා. එහෙම නැත්නම් ඔවුන් එක්ක එකඟ වෙනවා. ඒකේ ප්‍රතිලාභ ගත්තොත් එහෙම ඩොලර් බිලියන 3.2ක් විතර ඍජු අපිට ප්‍රතිලාභ ලැබෙනවා. මොකද ඒකේ ණය ගෙවීමේ කාලය අපි වර්ෂ 5කට වඩා වැඩි කරගෙන තියෙනවා. ඊට පස්සේ ණය අනුපාත 6.4ක් වගේ තිබිච්ච ණය අනුපාත අපි 4.4කට වගේ අඩු කරගෙන තිනවා. 2% විතර ණය පොලි අනුපාත අඩු වෙලා තිනවා. ඉතින් මේවත් එක්ක ගත්තාම ශ්‍රී ලංකාවට විශාල සහනයක් ලැබිලා තිනවා ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන්. ඉතින් මම විශ්වාස කරනවා 2025 කවුරු බලයට ආවත් ඒ බලයට පත් වෙන නායකයාට ඉතාම සහනයක් වේවි. මේ වර්තමාන රජය ළඟා කරගත් ජයග්‍රහණය වර්තමාන රජය සහ Yesterday's announcement is the culmination of a long process. දළ වශයෙන් ඩොලර් බිලියන 17.5ක බාහිර වාණිජ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ප්‍රතිපත්තිම වශයෙන් ගිවිසුම් වලට එළඹීම ගැන ශ්‍රී ලංකාව නිවේදනය කිරීම ණය තිරසරභාවය ළඟා කර ගැනීමේ ප්‍රධාන පියවරක්. ශ්‍රී ලංකාව මුහුණ දුන් දරුණු මූල්‍ය අර්බුදය පිළිබඳව අප සිහිපත් කළ යුතුයි. ඇතැම් ප්‍රතිපත්ති සම්පාදකින් යෝජනා කර ඇති පරිදි ශ්‍රී ලංකාවේ ද්‍රවශීලතා ගැටලුවක් නොවේ තිබුණේ 2020 ඉඳලා ණය ගෙවීමේ අර්බුදයකට මුහුණ දෙමින් සිටින බවයි මා හඳුනාගත්තේ. ණය ප්‍රතිව්‍යුහගත කළ යුතු බවට සිදු කළ අනතුරු ඇඟවීම හා මහජන ඉල්ලීම් නොතකමින් ශ්‍රී ලංකාව 2022 අප්‍රේල් මාසය දක්වා ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කළේ නැහැ. මෙය දිගු ක්‍රියාවලියක කූටප්‍රාප්තියක්. කිසි විටත් මෙය අවසානය නොවේ. අපි තවමත් සිටින්නේ සිලෙක්ටිව් ඩිෆෝල්ට් ශ්‍රේණිගත කිරීමේ මට්ටමක් යටතේ. එය යාවත්කාලීන වීමේ ක්‍රියාවලිය සම්පූර්ණ වීම සඳහා තව මාස කීපයක් ගත වෙනවා. එවිට ශ්‍රී ලංකාව CCC ශ්‍රේණිගත කිරීමේ මට්ටම දක්වා ඉහළ නැංවීමක් අපේක්ෂා කළ හැකි. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ප්‍රමාද කිරීමට කටයුතු නොකළ යුතුයි. තවදුරටත් ප්‍රමාද කිරීම හරහා ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ස්වෛරිත බැඳුම්කර සඳහා වන පොලි අනුපාත ඉහළ මට්ටමකයි පවතින්නේ. නව පොලි අනුපාතය 3%ට ආසන්නයි. එම නිසා මෙම ගණදෙනු අවසානයේදී යම් ප්‍රමාදයක් සිදුවහොත් ඒ සඳහා විශාල මුදලක් ගෙවීමටත් සිදුවනු ඇති. නව එකඟතා තීරණාත්මක වන්නේ මේ නිසායි. So what has been achieved yesterday is a huge game changer in the path to debt sustainability.